හොඳයි. හයි බුවන්. ගුඩ් ඊවෙනින් ඔල් ඔෆ් යූ. ගුඩ් ඊවෙනින් දුජිතේ. ගුඩ් ඊවෙනින් සර්. 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 ලෙවල් වන් ලෙවල් වන් බැච් 5 කණ්ඩායම තමයි. හරි හොඳයි. ඉට් ඉස් ඉනෆ්. ලෙවල් වන් බැච් 5 කණ්ඩායම තමයි ඉදිරිපිට අද වෙන්නේ. This is our third day. ඔව් මයික්ස් ඔෆ් කර ගන්න ඕනේ. You have to switch off your all mics while I am speaking. මම කතා කරනකොට මයික්ස් ඔෆ් කරගෙන ඉන්න ඕනේ. අනවශ්‍ය වෙලාවලදී මයික්ස් ඔන් කරගන්න එපා. But you all have to switch on your videos. Videos on කරගෙන ඉන්න. හරි. දැන් මේ දිනවල විශාල පිරිසකට මේ ක්ලාස් වලට සම්බන්ධ වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ විදුලිය ප්‍රශ්න සහ තියෙන ප්‍රශ්නමනේ තියෙන නිසා අපි සම්බන්ධ වෙන්නේ පිටසත් එක්ක ක්ලාස් එක කරලා අපි අනෙක් අයට රෙකෝඩින් එක ලබලා දෙන්න. හොඳයි. This is our third day of this program. මේ ප්‍රෝග්‍රෑම් එකේ තුන්වෙනි දවස තමයි අද පුතේ අපි මේ විදිහට හම්බෙන්නේ. මීට පෙර දින දෙකක් අපි මේ ක්ලාස් එක පැවැත්තුවා. අලුතින්ම පටන් ගත්ත ක්ලාස් එක පළවෙනි දවසේදී ඇල්ෆබෙට් එක ලියන විදිය, හරි විදියට රූල් වල ඇල්ෆබෙට් එක ලියන විදිය කියලා දුන්නා, සහ බිගිනර් ලෙවල් විදියට තේරලා ආපු අයට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකවත් දැරුව ක්ලාස් එකට සම්බන්ධ වුණ අයට ඉතමත් ඉක්මනින් කඩිනමින් මේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක හුරු වෙලා ලෙවල් 1 එකට එන්න කියලා ඒ උපදෙස් දුන්නා. අලුතින් සම්බන්ධ වුණා ඉන්න නම් කලින් රෙකෝඩිස් දෙක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. After that, ඊට පස්සේ සතියේ ගිය සතියේ අපි කතා කළේ කොහොමද මේ ශබ්ද වලට අනුව ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකේ තියෙන අකුරු වලට අදාළ ශබ්ද මොනවද කියලා තමයි අපි ගිය සතියේ සාකච්ඡා කළේ. සා එතනදී අපි කතා කළා දරු මේ vowel letters නේද? vowel අකුරු පහක් තියෙනවා. A E I O U කියලා, A වල A, E වල A, I වල E, O වල O, U වල U විදිහට ඒව මතක තියෙන්න. හරි. ඒ වගේම consonant letters කියලා අකුරු 21ක් ගත්තා. ඌ වගේ තිබුණ සිංහල ශබ්ද අපි පාඩම් කළා. After that ඊට පස්සේ මොකද කළේ? මේ vowel අකුරුත් එක්ක consonant letters එකතු කරලා ශබ්ද නිර්මාණය වෙන හැටි බලුවා. ওই ටික තමයි අපි මේ සති දෙකේදී කළේ. අලුතෙන්ම සම්බන්ධ වුණා ඉන්නවනම් අදම පන්තියට ආපුවා ඉන්නවනම් එයාලට දෙන්න තියෙන උපදේශය තමයි අද ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්නේ. මේක මේ මූලික ඉංග්‍රීසි නොලෙජ් එක වර්ධනය කිරීමේ වැඩසටහනක්. තුන වසරෙන් ඉහළ දරුවන්ගේ මූලික ඉංග්‍රීසි නොලෙජ් එක, මගේ හැරුණු ඉංග්‍රීසි නොලෙජ් එක ඉතාමත් කෙටි කාලයකින් මාස 4ක් 5ක් අතර කාලයකින් ලොකු ප්‍රෝග්‍රස් එකක් දියුණුවක් එක්ක දරුවන්ව ඉදිරියට ගෙනියන වැඩ පිළිවෙලක් තමයි මේක. ඒ නිසා මේ ක්ලාස් එකට මැද්දෙන් මැද්දෙන් සම්බන්ධ වෙලා නම් දරුවන් කමෙන්ට් කරනවා නම් මොකද වෙන්නේ? නිතුල දෙවිජානකයි මයික් එක තියෙනවා. හරි. මයික් වෙන්න බෑ. ඒක ඔන් කරන්න එපා, ඔන් වෙන්න ඕෆ් කරන්න. දම්සාර මිස්සාර ක්ලික් ස්විච් ඔෆ් යා මයික්. සර් මෙතන මේ මයික්ස් ලොක් කරලා තියන්නේ නැහැ. අවශ්‍ය දෙයක් තිබුණොත් ප්‍රශ්න අහන්න එපා. ඒ නිසා දරුව දැනගන්න ඕනේ මයික්ස් ඔන් නොකර ඉන්න අනවශ්‍ය වෙලා වල කතා කරගෙන හිටියේ. කඩින් කඩ සම්බන්ධ වෙලා මේ වැඩේ කරන්න බැහැ. ඒ නිසා මුල ඉඳලා හරියට කරගන්න ඕනේ. අලුතින්ම සම්බන්ධ වෙලා ඉන්නවනම් අද වීඩියෝස් කලින් රෙකෝඩින්ස් දෙක බලලා නැති අය ඉන්නවනම් අද සම්බන්ධ වෙලා අහගෙන ඉන්න කොහොමද සර් ටීච් කරන්නේ කියලා බලන්නේ නේද? බලාගෙන ඉඳලා ගෙදරදී අර රෙකෝඩින්ස් දෙක බලලා අද එකක් තියෙනවා. අපි හැමදාම දිනපතා රෙකෝඩින්ස් ලබලා දෙනවා group එකට දානවා, YouTube upload කරලා. ඒ නිසා හැම කෙනෙක්ටම බලන්න ප්‍රවේශ වෙන්න පුළුවන් රෙකෝඩින්ස් වලට. ඒක බලලා complete කරගෙන තමයි class එකට සම්බන්ධ වෙන්න ඕනේ. අනිත් දවසේ ඉන්න කලින් නොදිනුවත් භාවයෙන් හිටියනම් අපිව දැනුවත් කරනවා. class එකට ලියාපදිංචි වෙනකොටම අපි කියනවා රෙකෝඩින්ස් ඉල්ලගෙන බලන්න group එකට යන්න. ඔබ පටල ගන්න අයත් ඉන්නවා ඉතින්. ලස්සනට පැහැදිලිව හදපු ක්‍රමවේදයක් තියෙනවා. අනිත් දැනුවත් කිරීම තමයි මෙතන ඉන්න ගොඩ දිනෙට තියෙන ගැටලුවක් තමයි තවම බුක්ස් ඕඩර් කළාට පොත් ලැබෙන්නේ නැහැ කියන කාරණා. හරි. අපි ඕඩර් කරපු හැම කෙනෙක්ගේම පොත් ඊයේ පෙරේදායි නැතු ඊට කලින් ඕඩර් කරපු හැම කෙනෙක්ගේම පොත් අපි යවලා තියෙනවා. කුරියේකට අපි යවලා තියෙනවා. එතනින් සමහර පොත් තියෙනවා ඔයාලගේ ප්‍රදේශයේ කුරිය ඒජන්සි එක ගාව. එතන තියෙනවා. එතනින් එහාට එයාලට ගෙනියන්න තියෙනවා. සමහර පොත් අපි මෙහි බ්‍රාන්ච් එක වින්නප්පු බ්‍රාන්ච් එකේ තියෙනවා. ඉතින් යාලට යවන්න කිල්ලේ. හරි. කොහොම නමුත් අපේ පොත් ටික පිට වෙලා තියෙන්නේ. ඔයාලට ඔය ප්‍රශ්න නිරාකරණය වුණ හැටියෙම තෙල් බවුසරියක් ආපු ගමන් පොත් ටික ලැබෙයි. හරි.
අනිවාර්යෙන් පොත් ටික ලැබෙන නිසා මෙහෙම පිටත් වෙලා තියෙන පොත් ටික. ඒ නිසා මම ක්ලාස් එක වේගයෙන් කරන්නේ නැහැ. නිමාඩුව තමයි මේ පොත් ටික ලැබෙන එක. මේ ප්‍රශ්නේ ගාකරන එකම කරන්නේ. ඉතාමත් හිමීට. හරි. හේතුව තමයි පොත්වල සටහන් දාගන්නත් තිබෙයි. නේ. අනික් කාරණාව තමයි ඔය බුක්ස් ඕඩර් නොකරනම අය ඉන්නවනේ. එයාලා ගෙදරින් පොත් හදාගන්න පුරුදු මත ඇවිල්ලා බුක්ස් ඕඩර් කරන්න බෑ හැකියාවක් නෑ ආර්ථික දුෂ්කරතා හැමෝටම මේ අවස්ථාවේ. ඉතින් එයාලට පුළුවන්නේ ක්ලාස් එකේදී වැඩ කරන්න හොඳ තහගන්න. මේක මම ඉදිරියේදී පවසන්නේ මේ දැන් දිගටම හැමදාම කියනවා. ක්ලාස් එකේදී වැඩ කරන්න දරුවන්ට මොකක් හරි කටු වැඩ පොතක් දෙන්න. පොතක් දෙන්නකො. ඕකේ පිළිවෙලකට වැඩ කරන්න අවශ්‍ය නෑ. සර් උගන්වනකොට අහගෙන ඉඳලා ස්ක්‍රීන් එක ෂෙයා කරනවානේ මේ PDF එක ඕපන් කරනවානේ මේ ස්ක්‍රීන් එක ඒකේ බලාගෙන ඉඳලා මේ දරුව ඇක්ටිවිටීස් ලියන්න ඕනේ නෑ උත්තර විතරක් ලියන්න. ලකුවට හැඩ වැඩ දාන්න ඕනේ නෑ නම් මේක දාලා උත්තර තියෙන ලියන්න තියෙන උත්තර විතරයි answers විතරයි. එහෙම මේ කටුවට වැඩ කරන්න මේ දරුවන්ට පොතක් දෙන්න ක්ලාස් එකේදී. ක්ලාස් එකේදී ওই ලස්සනට නෝට් දාලා එහෙම ලියන්න බෑ. ගෙදර ගිහිල්ලා ගෙදරදි දෙමාපියෝ මැදිහත් වෙලා දරුවන්ට නෝට් හදන්න දෙන්න එපා. දරුවන්ට නෝට් හදන්න දෙන්න එපා. දෙමාපියෝ මැදිහත් වෙලා රෙකෝඩින් එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ක්‍රීන්ෂොට් දා ගන්න ඕනේ රෙකෝඩින් එක බලන්න. ක්ලාස් එකේදී ක්ලාස් එක සම්බන්ධ වෙනවා. පත් ගෙදර ගිහිල්ලා පොත හදන්න එපා ලස්සනට. මේදී පොත CR book එකක් ගන්න ඕනේ. එක page එකක එක lesson එකක්. මගේ තියෙන විදියටම ලියලා දෙන්න ඕනේ දරුවන්ට activity එක විතරක් කරන්න. හොඳට තේරුම් ගන්න කියන. ලියලා දෙන්න ඕනේ දරුවන්ට activity එක විතරක් කරන්න. දෙමාපියෝ තමයි ওই පොත හදලා දෙන්නේ. එහෙම කරගන්න පුළුවන්. එහෙම කරගන්න වෙනවා. Books order කරන්නේ නැතිනම්. හරි. Books order කරපු අයත් දැනට කරන්න වෙන්නේ මේ විදියට. එයාලා ගෙදරදී ආයේ පොතක් හදන්න ඕනේ. ඔව්. එතකොට එයාලා ආයේ ගෙදරදී පොතක් හදන්න ඕනේ. හරි පුතා අහගෙන ඉන්න. විසින් කියපො. ඔව් පුතේ. අහගෙන ඉන්න. අපි තාම පටන් ගත්තේ නැහැ ක්ලාස් එක. දැන්වත් ක්‍රීම් කීපයක් කළා. පුතාට රෙකෝඩින් එකේ පුළුවන් ඕනම් මුල්ටි ගහන්න. Books order කරන්න හිතාගෙන ඉන්න. හරි Books order කරලා තාම නොලැබුණා. හැයි ගෙදරදී ආයේ අර හොඳට ලස්සනට ලීලා පොතක් හදන්න ඕනේ. එයාලා කටු වෙන පොත විතරක් තියාගන්න පොත් ටික ලැබෙනකම්. හරි. හරි විදියට වැඩේ සිද්ධු වෙන්නේ නැතිනම් පොත් ටික අතට ලැබුණාම නැවත රෙකෝඩින්ස් ටික බලලා පොත් ටික කම්ප්ලීට් කරන්න. හරි අපි එනේන විදියට මැස්ස ගහගෙන යන්න එපා යන්නේ. ගොඩක් ප්‍රශ්නනේ හැමතැනම ප්‍රශ්නනේ. ඒ නිසා අධ්‍යාපනය නේද මාත් එක්ක සිද්ධ කරන ඒ ගන්න දිනුව අකණ්ඩව යන්න ඕනේ. මම කිව්වා වගේ මුලින් ඉඳලානේ අපි ටීච් කරන්න ගන්න නිසා කොහෙවත් හිත ඇසිස්තන් තියන්න එපා. දරුවන්ට ආස හිතෙන විදියට වැඩේ කරලා හරි හොඳයි. ඉතින් මේ මූලික දැනුම් ටික කලේ මේ තියෙන ප්‍රශ්න නිසා හරි වැඩේ අකන්න ලස්සන යන්න ඕනේ දරුවන් ඉපා බවු නෑ වගේ තියෙනවා මේ වැඩේ හරියන්නේ නැහැ හොඳයි now check your books තියන අය ගන්න LO1A කියන ටියුට් එක LO1A please wait till I share the screen මෙන්න මේ book එක LO1A Okay can you see the screen එක පේනවද Yes Yes මේ book එකේ මෙන්න මේ page එක අපි page number 1 අපි කළා we have finished that and page number 2 3 4 sounds lesson එක ශබ්ද පාඩම සහ මෙන්න මේ activities ටික gathering කරන්න homework දුන්නේ මේ ටික නේද yes sir yes sir මේක කරන්න තේරුණා නේද class එක සම්බන්ධ වෙන හැමදේම මේ activity කරන්න yes sir yes sir හරි මේකේ homework දුන්නේ පුතේ කොයි page එකද homework ඕ අකුරේ දුන්නේ කොහමද ඕ අකුර? ඕ අකුරයි යූ අකුරයි. හරි. දැන් වැඩි හිටියට වැඩි හිටියට බුක් එක පෙන්නලා කරෙක්ට් කරගන්න දැන් වැඩි හිටු සම්බන්ධ වුණානේ ක්ලාස් එකට. බලලා හරි දාලා දෙන්න. අන්තිමට ඉසෙඩ් අකුරයි ඕ අකුරයි. ඉසෙඩ් ඔ ලාල්සයන්. ඕ ලෝ යන්. ඉසෙඩ් ඕ සෝ කියලා තියෙනවා නම් ඔන්න ওই විදිහට තියෙනවා. හරිද? වෙරි ගුඩ්. දාලා ස්ටාර්ස් තුනක් පේස්ට් කරන්න. වෙරි ගුඩ් කියලා දාන්න. යාළුවෝ කොහොම හරි.
එතකම යු වකුරටත් ඒ විදිහටම බලලා දෙන්න. යු වකුරෙන් කරපු ඇක්ටිවිටි එක දරුවන්ට මේ ඉන්නකොට තේරෙනවා. තේරිලා යාල කරලා. ඒකටත් හරි ගන්න ඕනේ කියලා. මේකයි හතලා. මයික්ස් ඔන් කරපුවාම සැලකිලිමත් වෙන්න ඕනේ. ආ නැවත වරක් මයික්ස් ඕෆ් කරලා තියෙන්නේ කියලා බලන්න. නැත්නම් ඔයාලගේ පෞද්ගලික කතා එනවා. හොඳයි. This one. Now turn to page number 16. 16 වෙනි පිටුව පෙරලා ගන්න. දැන් අර පොත් නැති අය මම උදාහරණයක් දෙන්නම්. මෙතනදී කොහොමද කරන්නේ? එයාලා එකටම screenshot එකක් ගන්න. ඒකත් පැහැදිලි නැත්නම් group එකේදී පුළුවනි. මට yellow one a book එකේ පිටු අංක 16 17 18 පොඩ්ඩක් photo එකක් දාන්න කියලා දෙමාපියෙක්ගෙන් ඉල්ලන්න. එතකොට දෙමාපියෝ එවනවා. පොත් නැති අය කරන්න ඕනේ දැනට. නිකන් පහලින් පහට ලියලා දෙන්න. මේ k a k e k i k o k u කොටු ගහ ඉන්න එපා. මේ වගේ ඉරි ගහ ඉන්න එපා. ඒව ගෙදර ගිහිල්ලා මේ නෝට් එකේ දාලා දෙන්න. මට ඕනේ දරුවනේ දැන්. මෙන්න මේ වගේ සිංහල ශබ්ද ටික ඉස්සරහින් ලියා ගන්න. හරි. දැන් මේ වැඩේ කරන්න. හිටියා. ආ? හිටියා. හිටියා. දැන් කරන්න ගියා. දැන් කරන්න ගියා. ඔව්. ගියා නේද? ඔහේ ගියේ දෙන් ඉන්න අපි වැඩේ කරගෙන යමු මේ ෆෝන්ස් වලින් ඉන්න අය ෆෝන්ස් වලින් කරමු ෆෝන්ස් එකේ බැටරි ලෝ වුණා රෙකෝඩින්ග්ස් වලින් කරමු හරි හොඳයි එකටම දරුව මෙතනින් වවල් ලකුණු පහ ලියා ගන්න මෙන්න මේ ප්ලේස් එකේ A B ඔයාලා පොතක නම් ලියන්නේ පොතේ උඩින් ලියන්න I සර් අපි දැන් සම්බන්ධ වුණේ මේ කරේ මේකද දැන් මේ ටිසල මොනක් කරාද නැහැ මුකුත් කලේ නැහැ මේ අපි අර හෝම්වර්ක් දෙකක් දීලා තිබ්බනේ page number 13 14 15 ඒක බැලුවා දැන් මේ පටන් ගන්න page number 16 වලින් දැන් තමයි පටන් ගන්න හරි මේ උඩින්ම ලියා ගන්න වවල් ලකුණු පහ a e i o u කියලා පොඩියට ලියාගෙන යටි සිංහල ශබ්ද ටිකත් ලියන්න a වල a e වල a i වල e o වල o u වල u කියලා ලියා ගන්න දැන් දරුව බලන්න මේ ශබ්ද නිර්මාණයේ වෙන විදිය කේවල ශබ්දයේ මොකක්ද කේවල අල්කා යන්න ඒවා මතක තියෙනවා ඒවල අල්කා යන්න අයන්න මේ දෙක එකතු වුණාම මොකද්ද මෙතන නිර්මාණය වෙන ශබ්දය කා 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 උන්න කාලීන කේවල අල්කා යන්න ඊවල ශබ්දයේ මොකද්ද යන්න මේ මෙතන ලියා ගන්න කිව්වේ තවමත් බැරි අය ඉන්නවනේ තවමත් අමතක අය. එයාලට බලන්න. දැන් ඊ වල શબ્දයේ ඒ. එහෙනම් මේකේ මොකද තේරුම? K. 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 AI කියන්නේ මොකද්ද එහෙනම්? දැන් KI කියන්නේ. K. K. කියන්නේ මොකද්ද අහන්නේ? ආයි වල શબ્දේ මොකද්ද? E නේ. K. K නෙමේ. K නෙමේ. K. E. උත්තරයක් දෙන්න දරුවෙක් විතරක් මයික් ඔන් කරගන්න. කේවල අල්කයන් අයිවල ඊයන්. මේ දෙක එකතු වුනහම මොකක්ද එන්නේ? කී. කී. ආ ඔයාලට බැරි වුණා නේද කියන්න. මේකවත් කියන්න බලන්න. කේඕ කියන්නේ දැන් දරුවන්ට පොත් නැති අයට දෙමාපිය වර කටුවැඩට ගිනාපු පොතේ G A G E G I මෙහෙම ලියලා දෙන්න මේ ඔක්කොම ඩිඩිට් එක ලියලා දෙන්න පොත් තියන අය කරා ඉස්සරහේ ශබ්ද ලියන්න තියෙනවා මම කරා ඈ නිමාඩු කරු වෙලාව දිනවා බෑ හරි දැන් අතින් ලියන අයත් ඉන්න නිසා බුක්ස් ඕඩර් කරපු අයත් පොත් ගිහිල්ලත් නැති නිසා වෙලාව දිනවා කරන්න වෙලාව කියන්නත් දින මේක මෙතනත් තියෙනවා එක්ක පැත්තේ ආතාව කොටසකුත් තියෙනවා පිටිපස්සේ නේ මේක කර ලියලා ඉවරුනහම කියනවා මේ පැත්තේ දාලා දෙන්න මේ සම්පූර්ණ ඇක්ටිවිටි එක ලියන්න කරන්න මම දෙන්නම් 15 minutes. විනාඩි 10ක් පැය කාලත් අතර වෙලාව. හරි කරන්න.
දැන් මේක ගෙදරින් කරපු දරුවොත් ඇති. ඉතින් එයාලට සුට්ටක් ඉන්න වෙනවා ඈ. හරි කරා. වෙලාව දුන්න කියලා නිමානු අතක කරලා ඉක්මනට කරන්න කරලා ඉවරයි ෆිනිෂ් කියලා දාන්න ඔය මැසේජ් එක. ඒකට මට ලේසියෙන් හොයා ගන්න. There are 63 students. 63 දෙනෙක් ඉන්නවා. ඒකට මට බැලුවා ෆිනිෂ් කියලා එකපාරයි දාන්නිය. ෆිනිෂ් 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 දැම්මහම පැය කාලයක් දෙන්න මම මේ ඇක්ටිවිටි ඊට කලින් ඉවර වුණොත් බහුතරයක් අපි ඊළඟ ඇක්ටිවිටි එකට යමු. හරි ඉක්මනට කරන්න. අද නම් ලියන්න කියලා දෙනවා ඈ. අද නම් ලියන්න මෙතන ඉන්න හැම කෙනෙක්ටම පුළුවන් වෙනවා පැය දෙක ඉවර වෙනකන්. නේද ඕනම නම. ශබ්ද කියලා ලියන්න. ඔකේ ස්ටාර්ට් පටන්. අපි කරන ගොඩක් අය ඉන්නවා. ඉලීෂා, දිහාන්සා, අමන්ති, ආකර්ෂා, සිනුක, තශාන්, විහංගි, ගංගනි. විහංගි හැවි ෆිනිෂ්. විහංගි ඉවරද? ඉවරයි. ඉවරයි. ආ. ෂෝ මී අබුක් පොත පින්නල් බලන්න. ගෙදරින්ද කරේ? ඔව් හවස කරාය. ලයිට් නෑ සර් හොඳේ පේනවත් දන්නේ නෑ ආ පේනවා පේනවා ආ අපි වෙරි ගුඩ් ආ ආ විනාඩි 10යි තියෙන්නේ ආ you have more 10 minutes only 10 minutes මිතුලි අදිති සවනි සනුලි ප්‍රබෝධි නුකි යා වර්ක් යාල වැඩ හා මම ෆිනිෂ් ආ මැසේජ් එකක් දාන්න අනුදි හැව් යූ ෆිනිෂ් අනුදි කොතකද දැන් මාස තාම නැස ආ කරන්න එහා මොචින් මි ඉවරයි ෆිනිෂ් කළා මැසේජ් පුට්ටික ලැබුණා නැස ආ පුට්ටික ලැබුණා හරි පුට්ටික ලැබුණා ඔව් කියන්න අත පිටේ පිටුර ගෑවෙ හොඳ උටි අරින්තර කරදරයක් නැහැ දැන් දෙන්න බෑ මයික් එක ඔන් කරලා කියන් තියෙද්දි කෑගෙන ඉන්නවා නියම් මයික් එක ඔන් කරලා
Sir, finish. Sir, finish. Sir, finish. Okay, is it enough time? How can I know that one? Yes, sir. Yes, sir. Hmm. How about you, Navinadi? Sir, Tama Karanava. Ah, Navinadi, hatta kaale. Then man kaale timing balangin ni timing yun no thari. Aar hatta ikman diur nae kaman nae chita inno ita ma. Mama dina time ke dina ma. Ten to eight minute. After the high afternoon. Sanuji finish. Dinetri finish. Sadhu finish. Yehani finish. Tenuka finish. Tisumi finish. Chamod finish. Kavishka. Vihangi. Prabodhi. Dahadine kivara. Finish. Sanuji. Mat finish. Sir, Kavishka finish. Odini finish ke kaam hai. Finish. Disha finish. Chandi. Finish. Tisuri. Tinuri. Ishini. Sir, Gaveshu finish. Finish. Only 24 students have. Visi yatra dina ibare velati. Me visi yatra dina tamai kaya. Visi yatra dina. Tawin no godak kaya. Odini finish. Bi hari ikman kata. Binari hayat di luar. Abe ban timing ini berakhir, kini kita endon ya. Tapi nanti pahai di. Sorry. Ah, ini mau tahu sih, non. Karena. Elisha finish, Sehan, Dinuja, Dulsha, Tinushi, Tushali, Ishan, Pabalu, Subashi, Odini, Ishini, Tinuri. They have finished. Gagani, Chenuki, Savani. They have finished. All right.
මම තව කවුද කරන්නේ කියලා. ඉලිෂා ෆිනිෂ් නේද? සසිනිය ඉක්මන් කරන්න බිහලි. Uvindu, have you finished, Uvindu? Ah, sorry. My mic is on current. Okay, Uvindu. Sir, me Uvindu karan hai, Uvindu ke akka karan maka aviya. Ah, akka karan. Uvindu mo karan hai. Answer Uvindu karan hai. Ah. Anjan hai varai. Anjan. හරි දැන් මේ කියලා දෙනකොට අපි දෙමාපියෝ ළඟ ඉන්නවනේ දෙමාපියන්ට තේරෙනවා දැන් මේ කොහොමද සර් කියලා දුන්නේ කොහොමද දරුවෝ තවත් වරක් දෙනවා නම් එයාලට පැහැදිලි කරන්න දෙන්න ඕනේ කියලා දෙමාපියන්ට තේරෙනවා වැටහෙනවා හරි මෙන්න ඊළඟ ඇක්ටිවිටි ඊළඟට කොටස හරි කරමු නැති අය ඉන්නවනේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න මේ කොටසත් ගෙදරදී දරුවන්ට හදලා දෙන්න එපා බුක් එක. ඈ ටේක් ස්ක්‍රීන්ෂොට් ඔෆ් this page also මේ ඉඩුවේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. ඉවර අය හදිසි කාරයෝ ඉන්නවා නම් එයාලට මේවා ලියන්න පුළුවන් ඇත්තේ නේද page number 18 19 20 ඒ ටික කරගෙන යන හදිසි කාරයෝ ඈ මං කියන්නේ පොත් නැති අයට වෙලාව දෙනවා කියලා ඒ අයිට තමයි මේ දැන් වෙලාව දීලා තියෙන තව ඈ මේ ඇක්ටිවිටි තවමත් කරන අය ඉන්නවද no sir අපිට මැසේජ් එකක් දාලා තියෙන අම්මා කෙනෙක් හොඳයි අපි ඒක බලමු. ෂදුල්ගේ ෆවුන්ඩේෂන් 2 එකෙන් තමයි ලෙවල් 1 එකට ආවේ. දැන් ඉන්නේ ග්‍රේඩ් 1. එක වසරේ ඉන්නේ. ලෙවල් 1 ඇවිල්ලා තියෙන එක වසරේ. දැන් හොඳට කියවනවා ලියනවා. ඉල්ලවන්නේ මේ බුක් එකම තනියම ෆිනිෂ් කරලා ඉන්නේ. Thank you very much. යා අපිට තෑන්ක් කරලා තියෙනවා. ග්‍රේඩ් 1 දරුවෝ එතකොට අපේ ග්‍රේඩ් 4 වල ඉන්නවා එක වසරේ දරුවෝ හතර වසරේ. ඒ කියන්නේ මේ ලෙවල් 1 එකකින් පස්සේ දැන් ෂදුල්ලට එහෙම ඒවත් දකින්න පුළුවන්. අපි මේ ලෙවල් එකේ ඉන්නේ මාස 4යි. ලෙවල් 1 එකේ. ඊට පස්සේ අපි යන්නේ හතර වසරට. හතර වසරට ගියාම ස්කූල් සිලබස් එක කරනවා. ග්‍රේඩ් 4 වල වර්ක් බුක් එක, essay book එකක්, dictation activities ඒව පවා කරනවා. ඒ තත්ත්වෙට අපි මේ ඉන්න දරුවන් මාස 4ක් ඇතුළත හදමු. ඔයාලා පස්වෙනි කණ්ඩායමට කණ්ඩායම් 4ක් අපි මේ විදිහට කළා. එතකොට ෂදුල්ලා ග්‍රේඩ් 1 ඉන්නකොටම තමයි අපි ස්කූල් එකේ 4 වසරට යන්නේ. ඒ අවශ්‍ය නොලෙජ් එකත් එක්කම. හොඳයි අපිට කරගෙන යන්න පුළුවන් මේ විදිහට. අපි ක්‍රමවත් ෆවුන්ඩේෂන් 1, ෆවුන්ඩේෂන් 2 මේ විදිහට කරගෙන ආවා නම් දැන් දරුවන්ගේ ලොකු නොලෙජ් එකක් ලොකු දැනුමක් අපිට දැක ගන්න පුළුවන් හරියට මේ ෂදුල්ලාගේ වගේ. ෂදුල්ලාගේ අම්මා කියලා තියෙන පැහැදිලි y වලින් එන අකුරු මොකක්ද y වලින් එන අකුරු මොකක්ද කියලා දැන් උදාහරණේ මේ බලන්නකෝ කම්මැලි වෙන්නේපා සෘජුකින් මහන්නේපා මේ බලන්න සවුන්ඩ්ස් ගියා බැලුවා එතකොට අපුරුදු වෙනවා y වලින් එන අකුරු මොකක්ද අපි කරලා ඉස්සරහට ආවේ බැලුවා කරා අම්තු හරි මේ ලෙවල්ස් ඇතුලේ හරි විදිහට වැඩ කරනවා නම් සනුජිත් ෆිනිෂ්
හරි විදිහට වැඩ කරනවා නම් දිමාපිය වටහා ගන්නවා නම් මොකද්ද අපි දරුවට කරලා දෙන්න ඕනේ සර් මොකද්ද මේ කියන්නේ ලොකු ගමනක් කියන්න පුළුවනි නේද ස්කූල් එකේ ග්‍රේඩ් එකකට වඩා ලොකු නොලෙජ් එකක් ගන්න පුළුවන් සුභාෂි අම්මා ඉන්නවද මයික් ඔෆ් කරලා දාන්න සුභාෂ් ස්විච් එකේ මයික් සර් සුභාෂ් කොහමද කී වසරේදී ඉන්නේ මෙයා 3 වසර සර් 3 වසර නේද එයා පොඩි පන්තියේ ඉඳලා එයා වැඩි ටික කරගෙන යනවා ඔව් සර් එයා අනුදි what is your grade අනුදි Grade 1. Yes, very good. Anudit, apa class? Foundation 1 ini dalam atau nanti foundation 2 ini dalam? 1 ke ini dalam. Level tu nak dekat complete kali berapa ini? Grade 1 ini foundation 1. After that foundation 2. Now you are in level 1. Anudit, amma kau mau demi ya sabtu kerja dan nam lian kat tadi? Sama ni puluhan sir. Untuk tema mama aru itam. Untuk tema tama mama aru. Then may complete karagatta. Oh, ඒ ටික තාම කරගෙන යනවා දැන් x අකුරේ ඉන්නේ. x අකුරේ ඉන්නේ. මේ ටික යා තනියමද කලේ? තනියම සමහර ඒවා අමතක වෙනවා සර් එයාට. අමතක වෙන එකක් එනවා නේද? හරි අපි බලමු දැන් ඊළඟට නම් දිනුකොට නැවත වරක් පැහැදිලි කරනවානේ මම. එතකොට අල්ලගන්න. ආ ඒක පොඩ්ඩක් බලාගෙන ඉඳලා දරුවන්ට තත්තපසු වෙන අයට මේ විදිහට කරන්න කියලා දෙන්න. හොඳයි. හරි it is enough time. ඒකට නම් වෙලාව දැන් ඇති. හේතු තමයි දැන් කරන්න දැන් වෙලාව ගන්න. ඊටත් වැඩි වෙලාව ගන්න කවුද දන්නවද? ඊටත් වැඩි වෙලාව ගන්නවා නම් ගන්න කිටි සර් අද්ද කියන්නේ කියලා. මෙන්න මේ සවුන්ඩ්ස් ටික බැරි අය. මේ සවුන්ඩ්ස් ටික අමතක කරපු අය තමයි ඊටත් වඩා වෙලා ගන්නවා නම් ගන්න. ඉතින් අපි යාළ එක්ක ඉන්නේ නැහැ. යාළ එනකන් ඉන්නේ නැහැ. මොකද පැහැදිලිව කිව්වා දෙන හෝම්වර්ක් කරන්න ඕනේ සර් කියන දේවල් ඒ කියන අවස්ථාවවලදී කරන්න. සර් ටයිම් එකක් දෙන්නේ ඒ අදාළට අවශ්‍ය ටයිම් එක විතරයි ඊට වැඩි ටයිම් ඕන නම් ඒක හෝම්වර්ක් ගන්න ගෙදරින් තමා කරන්නේ හරි හෝම්වර්ක් ගන්න ගෙදරින් කරා කරන විදිය දන්නවද දැන් ශබ්දේ ලියන්න අපේ දෙමාපියෝ හැම එකකටම හරිය ගන්න දෙන්න කා කේ කී කෝකු ගා ගේ ගී ගෝකු පා පේ පී පෝකු දැන් මේක සර් බලන්න ඕනේ නැහැ දෙමාපියෝ ක්ලාස් එකේ තියෙන නම් දෙමාපියන්ට ඉගෙන ගන්න දේවල් තියෙනවා හරි මේ හැම එකම බලලා හරිය දාලා දෙන්න දෙමාපියන්ට ඉගෙන ගන්න මෙහෙම හරි දාලා ඔක්කොම මෙයාගේ හරි නම් අවසානයේ ස්ටාස් තුනක් පේස්ට් කරන්න S3 ස්ටාස් and very good mark එකක් ගන්න එන්න අපි next activity එක ඊළඟ activity එකට යමු I have a headache today. අද ඔලුව කැක්කමක් තියෙනවා. ලොකුවට කෑ ගහලා කරන්න අමාරුයි. මේ වොයිස් එකෙන් තමයි යන්නේ. හරි. මේ page එක සම්බන්ධව ගැටලු තියෙනවා දෙමාපියන්ට කතා කරන්න ඕනේ. අපි දැන් කලින් activity එකක් කළේ. ඒක අපේ දරුවට තේරෙන්නේ නැහැ නේ සර්. ඒක අපේ දරුවා කරන්නේ නැහැ නේ. එහෙම තියෙනවා නම් කතා කරන්න. අපි බලමු මොකද්ද ගැටලුව කියලා. කොතනද මගේ ඇරුණේ කියලා. එතකොට අපි උපදේශයක් දෙන්නම් හදාගන්න. එහෙම ඉන්නවාද මේක කරගන්න නොතීරණ දරුවෙක් තවම දෙමාපියෝ තමයි කතා කරන්නේ දැන් ෆිනිෂ් ඒ කියන්නේ ගැටලුවක් නැහැ නේද ගැටලු තියෙනවා නම් කතා කරන්න මොකද අපි එක දරුවෙක්වත් අතර කරලා හලලා යන්න බලන්නේ සර් වින්දු ඔක කරන්නත් මේ වෙලක වින්දු ඔක දන්න හින්දා තමයි යවන් දන්නවා කියලා තමයි කරන්න ඇත්තේ ආ ඒක වෙනම ප්‍රශ්නයක් දන්න නිසා කරන්නේ. ආ ඒක වෙනම ප්‍රශ්නේ. හරි. එතකොට අපි මේ බලමු මේ නම් දිනේ වලියනවා නම් එයා ඉතින් දන්නවා නම් සර්. Yes. Sir. ඔව්. තරුකට මේ සිග්නල් පොඩ් නැති හින්දා පොඩක් දැන් තමයි ක්ලාස් එකට ජොයින්ට් වෙන්න පුළුවන් උනේ. ඔව්. අපි කරන්නේ අම්මා දැන් මේ page number 16 16 වෙනි පිටුවක් කියන්නේ. බලන්නකෝ තරුකට එක කරගන්න පුළුවන් විදිහ කියලා ගෙදරින් රෙකෝඩින් එක දානවනේ සර් ඔව් රෙකෝඩින් එක දානවා
තරු තරුක පුරුවනිද මේක මේ ශබ්ද නිර්මාණය කරගන්න K E K කියන එක K E K කියන එක පුළුවනිද තරුකට දැන් ඉස්සලා නේ කා කී කෝ පුළුවන්නේ හරි අපි ඒක ඉවර කළාම page number 17 එක. අපි දැන් යන්නේ මෙන්න මෙතනට මේ කොටසට. එන්නකො හැමෝම page number 18 වලට ගැටලුවක් තියලා දරුව නැහැ. හරි. දැන් තනියම වැඩ කරගෙන යන අයත් වැඩ නවත්තලා ආයෙ ඇවිත් අහගන්න. වැඩි වෙන්නේ නැහැ. මගේ foundation 2 හිටපු දරුවන්ට මේක නම් පුළුවන්. මේ මම එනකොටම කිව්වා ඔයාලට level 1 එක අල්ලගන්න හරි ලීසි foundation 2 දරුවා හිටපු අයට. අනේ එහෙම හිටපු අය මේ book එක කරලා ඉවරයි. ඒකට කමන්නේ ආයෙ ඇවිල්ලා අහගෙන ඉන්න. එන්න. සහ තවත් ගවක් කළා මම මේ සවුන්ඩ්ස් ලෙසන් එකේ වීඩියෝ එකක් තමයි YouTube එකේ තියෙන. තාමත් අල්ල ගන්න ඇති හරි ඔක්කොම. දැන් මයික්ස් ඔෆ් කරගන්න ඕනේ වීඩියෝ සෙට් කරගන්න ඕනේ දැන් දරුවන්ට කතා කරන්න බැහැ සර් කියලා දෙන්න යන්නේ සර් කද කෑ ගන්නත් බැහැ හෙඩේක් එකක් ඔල්ලු කරන නිසා හරි හිමීට පැහැදිලි කරන්නේ අහගෙන ඉන්න. හරි. දැන් දරුවෝ අපි තනියම ලිව්වනේ අත මෙතනත් ලියා ගන්නකො A E I O U මෙතනත් ලියන්න දැන් හැමතැනම ලියා ගන්න බෑ A E සර් කරනකොට එහෙම කරන්නේ I O U A වල A E වල A I වල E O වල O U වල U දැන් ඔය මෙතන ඉන්නවනේ දැන් 60 ගානක් ඉන්නවා ඒ හිටියට හැමෝම එකම මට්ටමක තවමත් නැහැ තවමත් මේක තේරුම් තවමත් තේරුම් ගන්න උත්සාහ කරන දරුවෝ ඉන්න මොනි මෙතන 10ක් වත් කාටද 10ක් වත් මයික් සොෆ්ට් එකට විජා හරි අන්න ඒ වගේ දරුවෝ ඉන්නවා නම් දෙමාපියෝ තමයි මේ පාඩම ටිකක් වැඩිපුර අහගන්න. එතකොට පුළුවනි දෙමාපියන්ට ගෙදරදී මේ දරුවන්ට මේ කියලා දෙන විදිහ නැවත නැවත කියලා දෙන්න. නැත්තම් රෙකෝඩින් එක දාලා දෙන්න. දැන් අපි මේ විදිහටයි ලියාගත්තේ. මේක ලියාගන්න හේතුවක් තියෙන මේ දරුවු කරගෙන යනකොට දරුවන්ට පින්නලා දෙන්න ඕනේ මෙන්න මේ විදිහට අපි බලමු. අපි කුමාර කියන නම ලියන්නේ අර කුමාර. හරි. දරුවනේ මෙහිම නමක් ලියනකොට හැම කෙනෙක් අහගන්න. අපි අර තනි තනියම උඩ ලිව්වේ ඒව තමයි මෙතන ලියන්න තියෙන්නේ. ලියනකොට ඒක මතක නැහැ නේ මං කියලා දෙන්න මේ හැම අකුරකටම පුතේ ඉංග්‍රීසි ලෙටර්ස් දෙකක් තියෙනවා. There are two English letters for Sinhala letters. හරි. අකුරු දෙකක් තියෙනවා සිංහල අකුරු. දැන් කූ කියලා ගත්තොත් දරුවනේ අපිට ලියන්න ඕනේ කූ කියන අකුරු. ඔක ලියනකොට දරුවෝ මෙන්න මේ විදිහට හිතන්න. මේකේ පළවෙනි අකුර අපේ ඔළුවට එන්න ඕනේ. ක ක ක කිව්වහම ඔය ඌ අරගෙන වයින් කරලා ක K K කියන එක එන්න ඕනේ දැකපු ගමන්. මා කියනකොට එන්න ඕනේ පළවෙනි අකුර මොකද්ද අපේ ඔළුවට දැකපු ගමන්. ම ම කියනකොට M එන්න ඕනේ. ම ම කියනකොට M. රා කියනකොට ර කියනකොට අපේ ඔළුවට එන්න ඕනේ පළවෙනි අකුර තමයි ර ර R. පොඩිම දරුවන්ට අද පන්තියේ සම්බන්ධ ණයට මගේ කලින් ක්ලාස් වල සම්බන්ධ නොවුණ අයට කියලා දෙන්න පැහැදිලිව අහගන්න ඕනේ. අකුරු දෙකක් තියෙනවානේ ඔන්න ඔය දෙවෙනි අකුරු හොයන එක තමයි පුතේ හරි වැඩ. දෙවෙනි අකුරු හොයන්න හරි ලේසි. මෙන්න මේ විදියට බලුවොත්. පළවෙනි අකුරු ලියන්න තියෙන්නේ මෙන්න මේ අකුර ඇදින්න බලන්න ඇදලා ශබ්ද කරන්න. කූ අටින් අන්තිමට පිට වුණ ශබ්දය. මොකක්ද කියලා ඇහුවොත් සමහර දරුවන්ට ඒක හොයාගන්න. කූ ඌ කියලා කටට දීලා කිව්වත් මේ දරුවෝ කියන්නේ මොකද පිටුන ශබ්දේ. සමහර අය ඉන්නවා එහෙම. උයන්න. උයන්න. පිට උනේ ඌ නෙමේ උයන්න. හරියනවා. මේ තියෙන මුදී අයන්න, යන්න, යන්න, ඔයන්න, උයන්න. ඒ විදිහටමයි සිංහල ශබ්ද අපි ශබ්ද කරන්න ඕනේ. අයන්න, යන්න, යන්න, ඔයන්න, උයන්න. එහෙනම් ඌ කියනකොට පිට උනේ උයන්න. උයන්න පිට උනා කියන්නේ අපි දන්නවා සිංහල අකුරක් ශබ්ද කරද්දී සිංහල ශබ්ද යන්නේ පිට වෙන්නේ මෙතන සිංහලෙන් උයන්න ලියන්න බෑනේ. අපි ඒ නිසා ඌ වල ඉංග්‍රීසි අකුර ලියන්නේ මෙතන U විදිහට. ඔන්න බලන්න කූ කියන එක අපි නිර්මාණය කරගන්න ඒ කූ. දැන් මා කියන එකේ විදිහට පළවෙනි අකුර M කියලා අපි ඔළුවට ආවා. අපි දැන් දෙවෙනි අකුර හොයන්නේ කොහොමද හොයන්නේ? ඔය ඒ කියන අය හැමෝම වැරදි පුතේ එයාලා ෆේල් ඒ කියන අය හැමෝම වැරදි යන්න කියන අය වැරදි තවත් කියනවා යන්න කියලා කොහෙද මේ මම මෙහන්නකෝ පුතාලා
Ayahnya tamai pita benny. Apa pita benny aku rasa hari itu kaya anu deh hadisi karyo kian mana pita benny E kia lah. Anu E hadisi karyo benny me E aku rai. Benny me ayah aku rai part lagan. Hari ini sah sah kia lah jadi video itu rai keran. Apa yang kian apa itu pulang kila apa istir belam keragina tiada beri kita beri di. Eh hari itu terung keran ne hadisi beri him benny nte. Ina mak ini kau pita benny ayahnya. Enisa api liye nama e ya maaki hadisi wenne pa apita puluwan api dannawa kiyala hadisi karyo balanna ko e i patla ganna wi den ra liyanna ona palaweni akula r liwwanne etakota meka kohomada deweni akula yanne ra kiyala adinawa mokada katin adin puluwan shabda sound ek a yanna ayanna api yanna Work ya bu gama, mana paling ini aku rekaat itu ya kan? Work ya bu. W kan nak dua. B. B kan nak W kan nak dua, mau dekik mana work apa dia pita pita. Dengan api lian kau ni muka aja beri kira lian, beri kira lian over dewi ni aku tu hoyan ni kau muda. Beri kira adi nama. Muka aja cutting pita uni. Ianne. Tamai pita uni. Ianne pita uni. Ianne kianne meti ni ianne pita uni. Ek ye lagu tu mek eh, ayat ni, singgalin ayat ni pinjau mana ni tu, apa liyan ni muka tu tu English letter ke? Muka tu liyan English letter ke? B I kian ni na B, then nu kian ni kian ni ayat ni, nu kian ni kian apa tu? Paling ini aku tu muka tu tu tiwari tu first letter. N. Ani. Dan Dewi ni aku rohaya ni kau macam. N. Aku rohaya ni mana? Ia lah. 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 Avenu, then E kian orang pada ni apa? Melalui tesis. Dewi ni aku hoi ni orang tu, tapi hari ni apa? E. Alah, kau tengok. I. I pita unna baru kian ni. E. E pita unna baru kian ni. Anu, mama kiu E kene. Then E kian ni muka ada. E kian ni muka ada. I. Now, now, I pita unne. E. E kiyan ne meka. E anna kiyan ne meka. I kiyan ne meka. Mata kiyan na hariyan pita unne emo kaadda ki karo danti vat. E. Veradhi, E pita unne apute. E kiyan ne meka. I. E. I. I. Nene. Oye da, I pita.
යන්න ඔයාලා වරද ගන්න කියන්න පිට උනේ යන්න යන්න ඇයි දරුවනේ ඔව් හරි දැන් දැන් සයිලන්ට් වෙන්න ඔයාලට ඔය වැරද්දයි මම පෙන්නන්නේ ඔයාලා හරි හදිසිනේ දැන් අපි මේවා ටීච් කරලා 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 දන්නවා මේ මේ දරුව වරද්දන දැන් හරි දැන් සද්ද නැතුව ඉන්න දැන් සද්ද නැතුව ඉන්න ඔය පුළුවන් කියන වැඩකාරය ඔක්කොම වරද්දන හරි දිමාපිය බලා ගන්න ගයි අපි එහෙම පුරුදු කරන්න කියලා A E I O U දරුවන්ට නිතරම පුරුදු කරන්න මේක අයන්න එයන්න යන්න ඔයන්න යන්න කියලා දැන් මේ දරුව කියනවානේ විනු කී කියනකොට E පිට උනේ කියලා මෙයාලා ලියනවා E පිට උනා කියලා ඉතාලාවිල මෙන්න මේ E අකු කොට කරනවා වගේ ඒ යාලට එහෙම පුරුදු වෙන්න දෙන්න එපා E නෙමේ පිට උනේ මොකද්ද පිට උනේ හරිනම් ආයි යන්න 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 ඉනුකි කියනකොට සිංහල අකුරු වලට යන්න යන්න කියලා කියනවා ඒකට පැටලෙ යන්න පිට උනා නම් ලියන්නේ ආයි ඔන්න විනුකි කියලා ලියනවා හරි නිකන් මේක මේ මේවා A E I O U ඔයාලා E පිට උනාක්කොත් එන්න මේක පිට වෙලා තියෙන්නේ එහෙම පිට වෙන්නේ නැහැ මේවා A E I O U අයන්න යන්න යන්න ඔයන්න යන්න. තව එක එක්සැම්පල් එකයි කරන්න ඊට පස්සේ තනියමයි කරන්න ඕනේ. ඔන් බලන්න. Siri mevan සංජා සනුජු මේක ගන්නකො ඊට පස්සේ ගන්න. ආ මේක තියා ගන්න. පුතාලා එන්න දැන් මේක අහ ගන්න. C කියලා කියනකොට දරුවනේ අදින් පළවෙනිදම පිට වෙන්නේ මොකක්? F. ඔව්. S S S. පිට වෙන්නේ අපේ දරුවෝ කියන C කියලා. මේ වැරදි. මෙහෙම මොකද શબ્දේ C වල අල්ක යන S පිට වෙන්නේ. දෙවෙනි අපු කොහොමද හොයන්නේ? I I I I වැරදි යන්න 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 කරනකොට කරනකොට පුතේ කරගෙන කරගෙන යනකොට ප්‍රැක්ටිස් කරනකොට කරනකොට මේ වවල් ලකුරු වෙනම ලියන්න ඕනේ නෑ දෘෂ්ණියම් කරන්නේ පිට වෙන්නේ යන්නද යන්නද කියලා හොයන්න ඕනේ නෑ මේවා ගෙදරින් පුරුදු වෙන්න ඕනේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ නිතර නිතර කරනකොට එක පාඩම ඔළුවට එනවා C කියනකොට SI RI කියනකොට RI මේ කියනකොට ME WA කියනකොට WN කියනකොට N ඔය එන්නේ ප්‍රැක්ටිස් කරනවා. ඒ නිසා අපි දෙමාපිය කරන්නේ අද මේ පාඩම කියලා දුන්නාම ගෙදරදී. දරුවන්ට මේසය, පුටුව, බල්ලා, හරකා, ගොනා ඒවා හරි හරෝ හරෝ ලියන්න දෙන්න. තමන්ගේ ගමේ නම, නගරේ නම, කුලියා පිටිය, ගිරිවුල් ඔව ලියන්න පුළුවන්. ඒවා ලියන්න දෙන්න ශබ්ද කරලා ගෙදරදී වැඩ දෙන්න. කොළ අරගෙන අම්මලා සිංහලෙන් ලියලා දෙන්න, ඉංග්‍රීසි වලින් ලියලා දෙන්න. අපි ක්ලාස් එකේදී ෆිසිකල් ක්ලාසස් වලදී දරුවන් මේව ගොඩාක් ඇක්ටිස් දෙනවා මේ පොතට අමතරව තව පොතක් ගේන්න කියලා ඇක්ටිස්. එහෙම දෙන්න වෙනම පොතක් අම්මලා තියාගන්න. සර් පාඩමක් කරනවා නම් ක්ලාස් එකේදී දෙමාපියෝත් ඒක අවබෝධ කරගන්න. සර් දෙනවට වැඩි ඇක්ටිවිටීස් ගෙවල් වලින් දෙන්න. මෙහෙම කියපුවාම මේකෙන් භාගයක වගේ දෙමාපියෝ පිරිසක් ඒ වැඩ කරනවා. ඔක්කොම කරන්න 60ක් ඉන්නවා නම් 30 දිනක් වගේ මේ කියනවා ගෙදරදි වෙන පොතක් කරන් සර් කරන ක්ලාස් එකේ ඇක්ටිවිටීස් ඒත් දෙමාපියන්ටත් තේරෙන විදියට තව තව වැඩිපුර ඇක්ටිවිටීස් දෙනවා. එහෙම කරන එකේ වැදගත්කම දන්නවද? මේ දරුවන්ට මේ පාඩම් අමතක වෙන්නේ. අපි දාලා තියෙන සුළු පාඩම් ඇක්ටිවිටීස් ටික. ගෙදරදී පුළුවන්නේ අවශ්‍යතාවයේ උනන්දුව තියෙන දෙමාපියෝ ඉන්නවා. නේද? පොඩි පොතක් තියාගෙන සර් උගන්වන ලෙසන් එකකින් තව ඇක්ටිවිටීස් තව ඉස්සරහට අපි යන වාක්‍ය නිර්මාණය කරන. එක එක දේවල් අඳුන ගන්න. පාඩමාං ඉදී ආගෙදර යාතර අධිපලු පාඩම් මේකෙන් මෙන්න මේ වාක්‍ය ටික නිර්මාණය කරන්න. ආ මේ නම් ටිකක් ලියන්න ගෙදරදී ඇක්ටිවිටීස් දිදී කරව. හරි. දැන් අපි යමු මේ කියන එක. පළවෙනි අකුර මොකද්ද first letter? What is the first letter? M. දැන්
යන්න පිට වෙනකොට අපිලි යන්න යන්න වා කියනකොට වී වී ගේන්නත් පුළුවන් w ගේන්නත් පුළුවන් ගැටුවන්ට w ආ කියනකොට දෙවෙනියක් මොකක්ද අයන්න පිට වෙනවා අයන්න අයන්න වා අයන්න එන්න අකුර මෙතනදී බලා ගන්න දරුවනේ මෙන්න මේක ගැන හොඳට අවබෝධයක් ගන්න හැම සිංහල අකුරකටම අකුරු දෙකක් තිබුණත් දෙක මේ හල් අකුරු වලට හල් අකුරු මේ හල් අකුරු ඒවට තියෙන එක අකුරයි මතකද ඇයි ඒක උනේ කියලා යන්නකොට මේ බලන්න තනි හල් අකුරක් නෙමේ යන්නේ අල් නයන්න නම් ඉන්න හල් අකුරු දෙකේ තනි එක අකුරයි අපේ දරුවෝ හදලා දානවා එන් අයි දානවා එහෙම වෙන්නේ නැහැ පුතේ හල් අකුරු හල් අකුරකට එන්නේ තනි එක අකුර. ඒ නිසා අල් නයන්න නම් ඔන්න සිරිමෙවන් කියලා. අපේ දරුවෝ තම වැරද්දක් කරනවා. මොකද කරන්නේ? ෆවුන්ඩේෂන් 2 ඉඳලා අපු දරුවෝ නෙමෙයි. අලුතින්ම මේ ලෙවල් එකට සම්බන්ධ වෙලා සර් එක්කම මේ නම් ගම් ලියන්න පුරුදු වෙන දරුවෝ. අපි කතා කරගන්න ක්ලාස් ඉතර අලුතින් සම්බන්ධ වෙන්නේ අපේ දරුවන්ට කියවන්න පුළුවන් වුණා ඒ අවස්ථාවලදී අපිට කියන්න අපිට දැනුවත් කිරීම කරන්න ඕනේ අපි දැන් අපි ඉගෙන ගන්න අපි ඉන්නවයි කියන එක අපිට සතුටක් අපි ලැබෙන දුක්තියක් නේ ෆවුන්ඩේෂන් 2 අය ගැටලුවන්න එයාලා දන්නව කොහොමත් මෙතෙන්ට ආවි පුළුවන් වෙලාමයි කියන එක අලුතින්ම සම්බන්ධ වෙලා මගෙන් යමක් ඉගෙන ගත්තා නම් සමහර වෙලේ එනකොට මේ පුළුවන් දරුවෝත් ඉන්නවා සමහර අය ඉන්නවා එනකොට ඇල්ෆබෙට් එකවත් නැහැ සමහර අය ඉන්නවා ඇල්ෆබෙට් එක කියවත් දර්ගේ මයින් එක ගන්න. මේ මයින් වරන් අපි දැනුවත් කරන්න ඕනේ. යනකොට. දරුවගේ ස්වභාවයක්. හරි. දැන් අලුතෙන් එන දරුවෙ මේ විදිය වැරද්දක් කරලා හොඳට අහගන්න. පුතේ අපි ලියනකොට ඒක පළවෙනි දවසේ කියලා දුන්නානේ. මේ නම් ගම් හරි මොනවා හරි ලියනකොට පුතේ අපි මැද්දේ කැපිටල් අකුරු ලියනවාද? මෙතන C ලියනවා, R R ලියනවා, I ලියනවා, මේ ලියනවා, මෙතන E ලියනවා. ඔහොම වැඩ කරන දරුවෝ ඉන්නවා. ආය V කැපිටල් ලියලා මේක ලියලා I ලියනවා. බලන්න පුතා ඔක කැත කැපිටල් සිම්පල් කලෝමේදී හරි කැතයි නේ ඒ නිසා මතක තියාගන්න ඕනේ අලුතෙන් සම්බන්ධ දරුවෝ අපි ලියනකොට පළවෙනි අකුර විතරයි කැපිටල් ලියන්නේ පළවෙනි අකුර සිම්පල් ලියන්නේ නැහැ පුතේ මේ නමක් ලියනකොට ගමක් ලියනකොට ෆස්ට් ලෙටර් මස්ට් බී කැපිටල් පළවෙනි අකුර කැපිටල් වෙනවා බලන්න ලොකුට අනිත් ඒවා ලස්සනට ලියන්න එක ගානකට රූලෙන් භාගයක අපි කියලා දුන්න අකුරු ලියන හැටි ඒකටයි කියලා දුන්න මේ බලන්න අපිට රූල් වල ලියනකොටත් අපිට ලියන්න පුළුවන් ලස්සන මේ අකුරු ඔක්කොම එක ගානකට යන මේ කැපිටල් අකුරු උඩ ලොකුට ඔය විදියට අකුරු ලස්සනට ලියෙන්නත් ඕනේ දැන් ගන්න මේ වැඩේ කරන්න ලියන්න ගන්න මෙන්න මේ පළවෙනි වත්තම් 10 ලියලා පෙන්නන්න ඕනේ මේ දැන් now it's set 10 විතර ලියන්න ඕපත්ටි 10 විතර දැල් කර වැඩ කරපුවයි කරගෙන යන්න පොත කරලා ඉවරයි සත්‍ය නැතු ඉන්න මේ 10 ලියන්න මන් දෙන්නේ විනාඩි 7යි චෙක් කර කර යන්න ඕන අනෙක් අය ඉන්න දීපුවයි ඉන්න විනාඩි 7යි දෙන්නේ හරියටම විනාඩි 7න් ලියලා 10 විතරයි පළවෙනි 10 විතරයි පුළුවන් අය දිගටම කරන් යන්න විනාඩි 7ක් ඇතුළත කරගන්න පුළුවන් අය මට චෙක් කරන්න ඕන මෙතන සම්බන්ධ වෙලා ඉන්න දරුවන්ගේ හැමෝම ලියලා හැමෝම ලකුණු දාන්න කටින් කියන්නත් බැ දාන්න උනේ මැසේජ් එකක්. හරි කටින් කියන්න බෑ. කටින් කියන අය ඉන්නවා නම් එයාලා මැසේජ් දාන්න දන්නේ නැති අය. එයාලා අවසානයේදී මං අහනවා මැසේජ් දාන්න බැරි වෙච්ච අය. දන්නේ නැති අය කටින් කියන්න කියලා එතකන් සද්ද කරන්න බෑ. ලකුණු ටික දාන්න උනේ ඔක්කොම. එතට බලන්න උනේ මේ කී දිනේට තේරලා තියෙනවද? කී දිනේට තේරලා නැද්ද? හරි මං මේ ලියනකොට දරුවන්ට කියලා දෙන්න යන්න එපා. දරුවන්ට හෙල්ප් කරන්න එපා. දැන් ඇති සර් කියලා දුන්න එකෙන් තේරුණාද කියලා බලන්න අයියෝ. එයාලා වැරදි නම් එයාලා වැරද්ද ආයෙ පස්සේ හදාගන්න. තව එක ක්ලිස් දෙනවා. තව විනාඩි 6යි.
විනාඩි 5යි. Finish, sir. Finish. Finish. Tapi nadi hat terai. ඒ දින වෙලාව ඇතුළත ලියපු ප්‍රමාණය තමයි ඈ. සුගතත් බැලුවා එක සර්ට් කීයද ලියලා Tapi nadi tunai. හොඳයි මේ ගොඩ දෙනෙක්ට මේ සිග්නල් ප්‍රශ්නයි කරන් විදුලිය විසන්දවීමයි වගේ දේවල් ගෲප් එකේ දාලා තියෙනවා මම ඒ නිසා මේ රෙකෝඩින් එක හෙටම දාන්නම් හරි අද ක්ලාස් එකේ රෙකෝඩින් එක මෙතනදී නියම මම අප්ලෝඩ් කරන්නම් බලන්න පුළුවන් එතකොට ඈ තා විනාඩි 2යි විනාඩි 5යි මම 1 minutes සාකච්ඡා කරන්න ගන්නවා. ඒ විනාඩි 7 ඇතුළත කරපු ප්‍රමාණය තමයි දාන්න ඕනේ. Time is over. Bila apa besar naik?
සර් ඔය ගන්න පිනව නැති නේ ලයිට් එක ඔෆ් කරලා ඔළුවක් කියලා. අද හිටම. කවන්න ඔය ගන්න පිනව නැති. I have a severe headache today. Do we need more time? තව වෙලා වුණේ ආයි ඉන්නවද? හිටියත් ඉතින් දැන් 10. හරි වෙලා වාරි ඉතින්. Half is late. හරි අපි බලමු මේ ප්‍රමාණය කී දෙනෙක් කරලාද කියලා. අනුදි කොහමද? අනුදි ඉවරයි සර්. ඉවරයි. ඒ ටික කළාද අනුදි? ඒ ටික කරා සර්. නවීන් කියන එක යට අමාරු. හා නවීන්. හිතන්න එපා. නිකන් ශබ්ද වෙන විදිහට ලියන්න. එතකොට දැන් එයා තේරුම් ගත්තද අනුදි? ඇඩි. ඒක මම කියලා දුන්න සර්. ඒ උනාට ඒක එච්චරම ටච් කරගත්තේ නෑ වගේ. ඔව් නැවත නැවත කියලා දෙන්න නිවසේදී. හරි නිවසේදී තියෙනවනේ කාලේ ඒ වෙලාවේදී අරන් අරන් මේකම කරන්න කරගෙන යන්න ඔබට ආදී. සෑ ඉවරයි. විහිඟි කොහමද අම්මා විහිඟි? ඒ පුළුවන් නංගල් ලියන්න පුළුවන් සර්. ඇඩ්‍රස් එකේම ලියන්න පුළුවන් එයාට දැන්. ආ දැන් පුළුවන්. ඔව් ලියන ලියන අපි ලියන්න දීලම එයාට දැන් පුළුවන් ඒක. පුළුවන් පුළුවන් පුළුවන්. එක වසරේ නේද දැන්? නර්සරි. ආ නර්සරි තමයි නේද? හොඳයි. එතකොට අපි ඇක්ටිවිටීස් තමයි දීලා තමයි මේ මේ ගොඩක් පොඩි දරුවන්ට ගෙදරදී තව පුදු කරවලා තමයි ඉදිරියට ගේන්න ඕනේ. බැරි නෑ පුළුවන්. බැරි නෑ පුළුවන් මේ කියලා දෙන්න ඉදිරි කියලා දෙන්න තියෙන. හරි. හරි. දැන් සර් ටයිප් කරලම දාන්න බලන්න දරුවෝ හරි දාගන්න ඈ. කුමාර සමල්ක සමර අනුරසිරි වට්ටක්කා බලන්න මේක දරු හරිය තියෙදිලා වා දරු බලන්න වා හල් ලකුරකට එක අකුර ආය ටා ලියන්න ටා එක් හල් ලකුරකට එක අකුර ආය කා ඔක වැරදි ඇති සමහරයි නේ වට්ටක් හැදෙන්නේ ගුණපාල ගු හරි සර් පා ද ගුණපාල දයන් දා යා නවීන් කියන එක එච්චර හිතන්න එපා නා වි ඔහමත් ලියන්න පුළුවන් මෙහෙමත් ලියන්න පුළුවන් තව මෙහෙමත් ලියන්න පුළුවන් ඩබ්ලිව් වෙන්නත් සුමනසි සමන්පාල් ඔන්න හරි සමන්පාල් දැන් ඉවන්න 10න් ලකුණු ගන්න මම එතකොට චෙක් කරලා බලන්න කොහොමද කියලා හොඳයි කොහොමද ගිහන්සා ඕල් කරේ ඔදිනි ඕල් කරේ කවිස්ක ඕල් කරේ තනුජ ෆවුන්ඩේෂන් 2 එකේ මේ පොත නැහැ. හරි මෙහෙම පොතක් නැහැ ෆවුන්ඩේෂන්. ආ මේ ඉගෙනේ පේපර්ස් පේපර්ස් බුක් එකේ මුලින්ම දාලා තියෙන මේ ටික තමයි. චමත් ඕල් කරේ නුලාරා ඕල් කරේ සනුජ ඕල් කරේ එක්කෙනෙක් එකපාරයි ලා සිහාන් සිහාන් ලැබෙනවා මැසේජස් ආ සිහාන් ෆිනිෂ් කියලා දාලා තියෙන මාක්ස් දාන්න සිහාන් නෑ නෑ සෝරි සහේන් 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 කිලුක ආ සර් ඔකේ සර් මම මේ සවනි
සර් සවුන්ඩ් එකට සි සි එක ලියනවා සර්. ඉතින් වැරදි. ඒක වැරදි නේ සර්. සි වල ශබ්දේ මොකක්ද දැම්ම? මොකද? සර්ම තමයි. නෑ සි වල ශබ්දේ අල් කයක්. සි. සි වල. සර් ශබ්දයක් ඉන්නේ නැහැ සි වල සර්. සවුන්ඩ්ස් ටික ආයෙ නැවත වර පාඩම් කරවන්න. සවුන්ඩ්ස් උඩ තියෙනවා. ඔව්. ඒක ඉතින් ගිහිල්ලා පෙන්නන්න දරුවන්ට ලේසි කරවන්න එපා. දරුවන්ට එයා වර්තන යන කියලා දෙන්න එපා සීල් කල්පන්නේ කියලා. ඔයා හොඳට කියලා බලන්න පුතා මුලින්ම සීවල මොකද්ද තියෙන්නේ අන්න එහෙම. එයාට දෙන්න ගිහිල්ලා බලන්න. මම අපි දැන් කියලා දීලාන්න තියෙන්නේ දරුවන්ට එයා ඒකට සර් කියනවා. ඔයා ගිහිල්ලා බලන්න පුතා අපි එහෙම පාඩම් කරද්දී දැන් පාඩම් කරලා මෙතන තා ගිහිල්ලා බලන්න සීවල මොකද්ද ශබ්දයෙන් ඔයාම බලන්න කියලා. කියන්න. තේජාන් 7 සර් ඉලීෂගේ 10න් 10ම හරි මැසේජ් එකක් දාන්න දරුවෝ උන්නත හරි නංගනාගේ 10න් 10යි කට්ටියට කටින් කියන්නේ මැසේජ් එකක් දාලා තියනයි කියලා ඉන්නෝනේ උන්නත මැසේජ් එකක් ආවෙන නම කියුන්නේ නැත්තම් තමයි අවසානයේදී කියන්නේ එතකන් කතා කරන්න බෑ දරුවෝ මං කියන වෙහෙන්නේ නෑ දරුවෝ ගත්ත ලකුණු කියන්නේ උන්නත ඕල් කරේ Gagani 9 Sahe Shahe all correct Amandi all correct Danuja all correct Malki all correct Satsarani all correct KP Akash all correct Kavishko all correct Ishini all correct Namak ne full number ekak thuk wenna yage 8 then me dakwa hambuni apita 7 ekkenai 8 ekkenai lakunu noda innat epa දැන් මම දැනගන්න එපේ අඩුම ලකුණු යනවාද කියලා මේ තවත් අඩුම බැරියා ඉන්නවාද කියලා. ඒ නිසා බිංදුවක් ගත්තනම් බිංදුවයි කියලා දාන්න ඕනේ. මේ ඔයාලා දාන ලකුණු වලින් තමයි මම තීරණය කරන්නේ මේ ලෙසන් එකේ තේරිලාද නැද්ද කියලා. මට දැනට හම්බුනේ 7ක් ගත්තු දරුවෙකුයි 8ක් ගත්තු දරුවෙක්. අනිත් ඔක්කොම ඕල් කරේ. හරි? තේරුම් ගන්න මම කියන දේ. අනුදි 9. ශහින් එකපාරක් ලකුණු දාපුවම ඇතියා. ඔදිනි ඕල් කරේ, විහිගි ඕල් කරේ, උදීෂ ඕල් කරේ. චමත් ඕල් කරේ ප්‍රබෝධි ඕල් කරේ ගගනි 9 සනුජි ඕල් කරේ උවිඳු ඕල් කරේ තම්සාර ඕල් කරේ රදිල් ඕල් කරේ සවනි ඕල් කරේ ගිහන්ස විහන්සා ඕල් කරේ පිතුලි 9 ගගනි 9 තිනුක ඕල් කරේ චමුදි 9 දිහිනි 18 දාලා කියලා සම්පූර්ණ කරලා තේජාන් 7 අදිති 9 ටෙක්ලා ඕල් කරේ දුල්ෂා ඕල් කරේ ගගනි 9 ඉෂාන් ඕල් කරෙක් දිහිනි ඕල් කරෙක් මෙතුල ඕල් කරෙක් තිනුරි ඕල් කරෙක් තම්සර ඕල් කරෙක් සුවාශි ඕල් කරෙක් දෙවුමි නී ඕල් කරෙක් අමන්දි ඕල් කරෙක් ගගනි 9 මේ ගගනි එකපාරක් දාපුවම ඇති පුතියා දාන්න එපා හතර පහ පාරක් නම් සනුලි ඕල් කරෙක් පබලු ඕල් කරෙක් තිනුෂි ඕල් කරෙක් සනුමි ෂනුමි 9 දිහිනි ඕල් කරෙක් උපේෂි ඕල් කරේ තම්සර ඕල් කරේ නින්සර 6 ඔන්න 6 හම්බුණා 8 9 6යි 8යි 9 ලකුණු සනුජ කැමරා ඔන් කරන්න බෑ කමන්නේ ලකුණු දාන්න සර් ගවේෂ් ඕල් කරේ උපේෂි ඕල් කරේ නින්සර ගේ නම කියුනේ නැහැ නම කියන්න පුතේ ලකුණු දාන්න නින්සර නිතුල ඕල් කරේ අංජන ඕල් කරේ සෙතුම්ලි ඕල් කරේ දිනේත්‍රි ඕල් කරේ හරි ඒවපු හැමෝගෙම නම් කිව්වා සමහර විට ඔයාලා ඒකුගේ ඇවිල්ලා නැති වෙද්දී සමහර අය කියුන්නේ දෙදතියක් දැන් ඒවපු අයගෙන් බලනකොට 6 ගත්තු එක්කෙනා එයා තමයි අඩුම අරගෙන තියෙන්නේ 8යි 9යි ගත්තු අය තමයි අනිත් අය හිටියේ අනිත් ඔක්කොම 10 ගත්තා එතකොට ඇවරේජ් එකක් විදිහට ගත්තාම මම තීරණය කරන්නේ මට ලකුණු ඉවෙන දරුවක් ගත්තා ඒවන් නැති අයගෙන මට තීරණය කරන්න බෑනේ ඒවන් නැති අයගෙන මට තීරණය කරන්න අපහසුයි ඒ නිසා good very good හොඳයි තේරලා තිනු අපිට ඉදිරියට වැටි කරගෙන යන්න පුළුවන් දැන් මම මයික් ඔන් කරනවා මැසේජ් එවන්න බැරි අය මැසේජ් එවන්න දන්නේ නැති අය නම කියුනේ නැති අය නම කියලා ලකුණු ගන්න කියන්න වෙන මොකුත් කියන්න එපා සර් සර් ගන්නත් එපා නම කිව්වා හිතන්නකෝ තිනුරි කියලා තිනුරි 8 එච්චර ඔව් කියන්න නම කියුනේ නැති අය ලකුණු කියුනේ නැති හරි ඔකේ ස්ටාර් Tarushi 8. Tarushi 8. Yes. Good.
කුණ්ඩිය ඇහුන්නේ. ඉලිෂාෙන් ඉලිෂා ඕල් කරේ. Yes. Who will talk? අනුකා 10න් 10න්. දිනු අනු ඕල් කරේ. එක්කෙනෙක් කියලා ඉවරුනහම කියන්න. හරි. Next. ඉල්මි 9. ඉල්මි 9. හරි. Now, I'm going to give you a homework. අද homework එකක් දීලා class එක නතර කරන්න. يعني අද මට ප්‍රාණවත් විදිහට class එක කරන්න. මේව මෙහෙමනේ මේ කරන්න දැනෙන්න කරන්න බැරි. සමන්නේ අපි අද කරගත්ත class එක. Homework එකක් දීලා නතර කරන්න يعني class එක. හරි මෙහෙමයි. ඉතුරු ටික තියෙනවනේ. මෙන්න මේ ටික homework. මට next week දෙමාපියෙක් මතක් කරන්න ඕනේ. Homework. මෙන්න මේ 19. Next, ඊට පස්සේ අපි දරුවන්ට කියලා දෙනවා. සිංහලේව කොහොමද ඉංග්‍රීසි වලින්? සිංහල නම් කොහොමද ඉංග්‍රීසි වලින්? දැන් එකක් දෙකක් සර් පැහැදිලි කරලා දෙනවා පුතේ බලන්න. සර් සරි ඉංග්‍රීසියව කොහොමද සිංහලෙන් කියවන්නේ? බලන්න. Stop other work අනෙක් වැඩ නතර කරලා. Listen carefully හොඳට අහගෙන. දැන් අපි දන්නවා K A K කියලා. එකට මේකින් කලියලයි. අකුරු දෙක දෙකනේ එකතු කරලා කිය K. M A M A L විතරයි තියෙන්නේ. අල්ලා යන්න. ඔන්න ඉන්නවා කමල්. දැන් මේ ඩබල් ඊ ඇවිල්ලා තියෙනවා මම සර් කියලා දීලා යනවා ඔයාලගේ දෙරි කර. ස මී කියලා තමයි ඇදෙන්නේ. මී මේ නෙමේ මී. සමීර. න වීන් කියනකොට න වී වී වගේ ඇදෙනකොට වී ඩබල් ඊ. න වී. හරි. ඔච්චරයි කියලා දෙන්නේ. මේකත් හෝම්වර්ක්. ඔන්න ඔය කොටස් දෙක විතරයි හෝම්වර්ක් තියෙන්නේ. page number 20 එනක 20 වෙනි පිටුවට එනකම් homework හරි screenshots දාගන්න පුත් නැති අය මේවා පැහැදිලි නැත්නම් recordings බලන අය හෙට දිනේදී දානවා recordings බලන අය ගොඩක් ඉන්නවා group එකකින් ඉල්ල ගන්න පුළුවනි කායින් හත්ති මාපියෙක්ගෙන් page number එක කියලා මට මේ පිටු ටිකේ වන්න කිව්වොත් එයා පොත් තියන අය photos අරගෙන ඉපාර පොත් ඕඩර් කරලා තවමත් නොලැබුණ අය මේ ඇක්ටිවිටීස් මොකක් හරි පොතක දැනට කටු වැඩ පුතේම ලියලා කරන්න පුත් ටික ලැබුනාම ඒ වගේ කම්ප්ලීට් කරගන්න. හරි. එතකොට මේ දරුවෝ යමක් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අද තුන්වෙනි සතිය නේද? තුන්වෙනි සතිය වෙනකොට අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඒ දෙයින් විතරදි වැඩ ගන්න ඕනේ අපි දිමාපි. කොහොමද? දරුවන්ට ලියලා දෙන්න নানা ප්‍රකාර නම් ෂර්චර්තෝ ඉනේවා ලියන්නේ බා මේවා ලියලා දෙන්න එපා මේව ෆවුන්ඩේෂන් 2 අයට අපි කියලා දෙලත් නෑ තවම නමුත් දක්ෂයෝ ඉන්නවා උනන්දු තියෙන දෙමාපියෝ ඉන්නවා එයාලා මේ පොත් බලලා මේවා කරවන්න ඇති මේ දෙමාපිය දරුවා එහෙම අයට පුළුවන් ඇති නැත්තම් ෆවුන්ඩේෂන් 2 අයටත් තවම මේක අපි කරන්න ලබන සතියේ මේක කරන්න අවශ්‍ය නැහැ ෂර්චර්ත එන එව්වා නැතිව අනිත් නම් ලියන්න අපි ෆිසිකල් ක්ලාස් කරනකොට කියනවා ඇක්ටිවිටි එකක් දෙනවා නම් 50ක් ලියන් ඉන්න කියලා gitu. ආසාවෙන් දරුව කර. ඔයාලට දෙන්නේ නැහැ. හේතුව මට බලන්න බැහැ. හැම එක්කිනාගේම කොහොමද 50 ගන්න බල? ඒ නිසා දෙමාපියෝ gedering ඇක්ටිවිටිස් දීලා බලන්න. මේ දරුව දැන් හරියට ලියන. සිංහල නම් දෙන්න ඉංග්‍රීසි වලින් ලියන්න. ඉංග්‍රීසි නම් දෙන්න සිංහලෙන් ලියන්න. ඒ කොයි හැටි වෙතත් next week class එක පටන් ගන්න. උගුට මම සිංහලෙන් නම් 10කුයි, ඉංග්‍රීසි වලින් නම් 10කුයි දීලා තමයි class එක පටන් ගන්නෙ. ඒකෙන් මම තීරණය කරනවා ඉදිරියට වැඩ කරගෙන යන්න පුළුවන් කාටද බැරි කාටද කියලා. අන්න next week වෙනකොට දෙමාපියන්ට help කරන්න බෑ දරුවන්ට. හරි? එයාලා තනියම තමයි මේ activity එක face කරන්නේ. මට දෙමාපියෙක් මතක් කරන්න උනේ කවුරු හරි. තකිනම් මෙහෙම කිව්වට සර් අද ක්ලාස් එක පටන් ගන්න කලින් නම් 10ක් සිංහලුනේ ඉංග්‍රීසි වලුනේ දෙනවායි කිව්වා ඒක දීලා තමයි ක්ලාස් එක පටන් ගන්නේ ඒ නිසා මතක් කරන්න එතකොට අපිට පුළුවන් ඉදිරියට යන්න පුළුවන් දරුවන්වයි නැවත වරක් රෙකෝඩින්ග්ස් බලලා කම්ප්ලීට් කරන් ඉන්න ඕන කියන උන් දරුවන්වයි වෙන් කරලා අඳුන ගන්න පුළුවන් එතකොට හරිනේ නේද හරි have you any questions මොන හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් දීපාපිය Have any question? What Good night, sir. W akuru wenuwata
මොනවද පුතා? වට්ටක්කා කියන වචනේට අවි අකුරක් ගැත්තර ගැටුවක් නෑ. ආයි පවන් සර්. හදිසිය යන්නකෝ. සර් කිවෙන්න. ඔව් හදිසිය යන්නකෝ. හදිසිය යන්නකෝ. ආයි පවන් කිවෙන්න. මම හදිසිය යන්න. ප්‍රශ්න තියනයි. ප්‍රශ්න තියනයි විතරක්. හදිසිය යන්න. ඇත්ත ක්ලාස් එකක් වෙන්නේ නෑ. W අකුර වට්ටක්කා කියන වචනේ W අකුර වෙනකොට V අකුර හරිද? V අකුර හරි. V අකුර හරි ගැටුවක් නෑ. මොකද වර්ග් එකට W V දෙකම එනවා. වට්ටක්ක කියන්නේ අනික අපි සිංහලෙන් මේක ලිව්වි ඉංග්‍රීසි වලින් මේක ගැටලුවක් නැහැ. හරි. දෙම අපි යන්නේ මොන හරි ගැටලු තියෙනවද අලුතින් සම්බන්ධ වෙන අයට මොන හරි ගැටලු තියෙනවද නැත්නම් අපි හිතපු අයට තියෙනවද කොහොමද? ගැටලුවක් නැහැ. තියෙනවා නම් තියෙන පොත් සම්බන්ධ ගැටලු පමණයි නේද? ඒව ලැබෙවි ආ. බුදු සරණයි සර්. Then I'm going to stop this class today. අපි සාමාන්‍යයෙන් පැය දෙකක් කරනවා අද. අට ටිකක් සනීපක්. ඔළුව ගැක්. ඒ නිසා අපි අද නතර කරමු. එහෙනම් it is enough for today. Goodbye. God bless and see you then this year. Bye. Good night, sir. Bye, Bhavan sir. Good night. Good night, sir.